ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවේ කණ්ඩායම් දැන් උත්සාහ දරනවා රාජ්‍ය මර්ධනය, රාජ්‍ය ම්ලේච්ඡත්වය, ජනතා අයිතිය උදුරා ගැනීම, මිනිස්සුන්ගේ නිදහස අවහිර කිරීම, ජනතාවගේ මාන අයිතිය උල්ලංඝනය කිරීම. මේක දැන් රටේ ජාතික න්‍යාය පත්‍රයේ ඉහළටම ගෙනෙන්නට ඒ අය කටයුතු කරනවා. පාර්ලිමේන්තුවේදී කියනවා තවත් පොදු ජන අරගලයක් ආවොත් ආරක්ෂක හමුදා, ආරක්ෂක අංශ යොදවල මර්ධනය කරනවා. අරගලයේ මර්ධනය කරන්නට ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පාවිච්චි කරනවලු. මම අද මීගමුවේ සිට කියනවා අපි සූදානම් නැහැ බියගුල්ල වෙන්න. මේ රටේ පුරවැසිය සූදානම් නැහැ නිවට වෙන්න. ශ්‍රී ලාංකීය ජන ප්‍රජාව නිර්භීතයි. ශ්‍රී ලාංකීය ජන ප්‍රජාව එඩිතරයි. මේ රටේ ඉන්නේ අභීත ශක්ති සම්පන්න ජනතාව. අපිට කියනවා දේශපාලන ගමනක් යන්නට මහපාරේ අවසර ගන්නලු. මම අභියෝගයක් කරනවා ආණ්ඩුව කියනවනම් මහපාරේ උද්ඝෝෂණ කරන්න අවසර ඕනේ කියලා. සමගි ජන බලවේගයේ අපි කියනවා ආණ්ඩුව කියන දෙයට වැඩිය වඩා ඉහළින් තියෙනවා මේ රටේ උත්තරීතර නීතිය. ඒ උත්තරීතර නීතිය තමයි ආණ්ඩු ක්‍රම වෙනස්සාවෙන් මේ රටේ ලක්ෂ 220ක් ජනතාවට ලබා දීලා තිබෙන මානව අයිතිවාසිකම. ආණ්ඩුව පුළුවන් නම් අභියෝග කරන්න, අවසර නැතුව පාර යන්නට බැරියයි කියලා ඔබ අභියෝග කරනවා නම් සමගි ජන බලවේගයක්, සමගි ජන සන්ධානයක් සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් මහපාරට ලක්ෂ ගණනින්, දස ලක්ෂ ගණනින් බැහැලා ඔය ආණ්ඩුවේ බොරු කයිවාරුව ජන බලයෙන්, ජන සවියෙන්, ජන ශක්තියෙන් අපි පරාජය කරනවා කරනවාමයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. පැහැදිලිවම මම ලිඛිත පොරොන්දුවක් ලබා දීලා තිබෙනවා අපේ ගෞරවනීය පූජනීය කාඩිනල්තුමාට. කිසිම වාදයක් ભેදයක් නැතුව, කිසිම බලපෑමක් නැතුව දේශීය සහ ජාත්‍යන්තර තලයේ විනිවිද භාවයෙන් යුක්ත වූ පරීක්ෂණයක් පාස්කු ප්‍රහාරය පිළිබඳව අපි පවත්වනවා පවත්වනවාමයි. මන්දනේ පහුගිය කාලේ අපේ පැත්තේ හාදියෝ ටිකක් හිටියා, මහ ලොකු පොරවල් වුණා පාස්කු ප්‍රහාරය ගැන කතා කරලා. පාස්කු ප්‍රහාරයට පොහොට්ටුකාර පාර්ශව සම්බන්ධයි කියලා මන් දන්නේ ලොකුවට කතා කරා. පාර්ලිමේන්තුව ඇතුලේ කිව්වා සොනික් සොනික් කියලා. දැන් සොනික් සොනික් කියපු කට්ටිය ඇඹතිකන් අරගෙන ටොනික් ටොනික් කියලා මරු වැඩේ. කටුවා පිටිය බොම්මෙන් ජීවිත අහිමි වුණා ඒව අමතක කරා. කොච්චි කඩේ බොම්මෙ, සියොන් චර්ච් එකේ බොම්මෙ, හෝටල් වල බොම්බ වලින් ඒ නැති වුණු ජීවිත, ඒ ම්ලේච්ඡ ප්‍රහාරේ ලේ මතින් තමයි මේ අය අමතකම් ගත්තේ. ලැජ්ජ නැතුව දින ගානක් ආවා ගෝටකෝ හෝම්, ගෝටකෝ හෝම් කියලා. මෙන්න බොලේ දවස් කීපයක් යනකොට ගෝටකෝ හෝම් නෙමෙයි උම්ම ගෝට වෙනවා. ගෝටට හාදු දෙනවා. මටත් කිව්වා හාදු දෙන්නෙන්න කියලා. මටත් කිව්වා අගමැතිකම් ගන්න කියලා. සමහරු හිතුවා මේ සජිත් ප්‍රේමදාස කියන්නේ තාම තරුණ දේශපාලඥයෙක්. මෙයාට කෙටි මධ්‍ය දීර්ඝ කාලීනව වැඩියම අවබෝධයක් නැහැයි කියලා. මිත්‍රවරුනි ආණ්ඩුවට යන්නෙන්නේ කියලා කට්ටිය හැරෙනකොටම මන් දන්නව මොකද්ද කියලා. මොකද මං කියන්න ඕන මම රණසිංහ ප්‍රේමදාස වගේ දැන් නම් හොඳට තෙම්පරාදු වෙලා ඉන්නේ. මන් දන්නව හැරෙනකොට මේ සියලු දෙනාට මේ පාස්පු ප්‍රහාරය අමතකයි, ලැජ්ජයි, නිින්දිදයි, විලි ලැජ්ජයි. මම තමුන්නාසලට කියනවා ඒ පාස්පු ප්‍රහාරේ ජීවිත අහිමි වුණු, ඇස් ඉස් මස්ලේ අහිමි වුණු, මුළු ශරීරයම විනාශ වුණු, පවුල් පිටින් විනාශ වුණු ඒ සියලු දෙනා වගුරුවපු හැම ලේ බිඳුවක් බිඳුවක් පාසා ඒ අයට යුක්තිය, සාධාරණත්වය ඉෂ්ට කරන්නට ප්‍රේමදාසගේ පුතා කටයුතු කරනවා ඒ විශ්වාසය තියාගන්න. දැන් මේ පට්ට හොරු කියාගෙන එනවා කොච්චි කඩේ සෙන්ටන්තනිස් චර්ච් එක
මම හදන්නට මුදල් යොදවපු එක වැරදියි කියලා. කටුවපිටියේ චර්ච් එකේ සංවර්ධන වැඩ කරපු එක වැරදියි කියලා. සියොන් චර්ච් එකේ ඒ ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු කරපු එක වැරදියි කියලා. මාව හොරෙක් කරන්න එනවා. මම එකක් කියන්න කැමතියි. මේ ප්‍රේමදාසගේ පුතා මගේ දේශපාලන ජීවිතය තුළ එක තම සතයක්වත් රටේ ජනතාවගේ සල්ලි හොරා කාලා නැහැ කියන එක මන්තමුන්දාසලට කියනවා.